ආයුබෝවන් ශ්‍රී ලංකට අපි YouTube, WhatsApp, Facebook නරඹන මගේ යාළුවනි. මුලින්ම ඔයාලා අහන ප්‍රශ්නේ තමයි ශ්‍රී ලංකට අපි කාසඳාද? මේ නමින් රූප කීයක් තියෙනවද? ශ්‍රී ලංකට අපි ඇත්තෙන්ම කතර වල විතරක් නෙමෙයි මුළු ලෝකෙම ඉන්න ශ්‍රී ලාංකිකයන් වෙන්නේ. පක්ෂපාත, ಜಾති බේද, ආගම් බේද නැති ඕනම ශ්‍රී ලාංකිකයෙකුට මේ ගෲප් එක විවෘතයි. ඊළඟට අහලා තියෙනවා මේ ගෲප් එක ගෲප් කොච්චර තියෙනවද කියලා. ඔව් මේ ගෲප් එක නමින් තියෙනවා YouTube channel එකක්. ශ්‍රී ලංකට අපි ඒකම WhatsApp group පහක් තියෙනවා. මොකද WhatsApp group එක හදන්න පුළුවන් 256යි. ඒ නිසා group පහක් හදලා තියෙනවා. මම මුලින්ම පටන් ගත්තේ WhatsApp වලින් group පහක් තියෙනවා. ඊට අමතරව Facebook group එකක් තියෙනවා. දැනට ඒකේ සමාජිකයන් මම හිතන්නේ 10000ක් පැනලා. ඉතින් ඔක තමයි පළවෙනි ප්‍රශ්නෙට ඔයගලන්ගේ දෙන්න පුළුවන් උත්තරේ. මේ සමාජිකත්වයේ ගන්න පුළුවන් කාටද? කොහමද group එකට add වෙන්නේ? මෙමයයි. ඔයාලට පුළුවන් Facebook එකට ගිහලා Facebook එකේ ඔයගලන් search කරන්න ශ්‍රී ලාංකික කතර අපි. ශ්‍රී ලංකා නෙමෙයි ශ්‍රී ලාංකික KIKA ශ්‍රී ලාංකික කතර අපි කියලා search කරන්න. එතකොට ලංකාවේ කොඩියයි කතර කොඩියයි තියෙන group එකක් එනවා. ඒක ඔයගොල්ලෝ මට pin request එකක් එවන්න මම ඔයාලව අනිවාර්යයෙන්ම add කරගන්නවා. ඊට අමතරව පුළුවන් ඔයාලට මගේ දුරකථන අංකය ඔස්සේ WhatsApp group එකට මට message එකක් එවන්න මාව add කරගන්න කියලා. මම එතකොට ඔයගොල්ලන්ට මගේ YouTube, WhatsApp, Facebook ඔක්කොම මල් link ටික එවනවා. ඔයාලට ඒ link වලට click කරලා ඒ link කරා ඔයාලට පුළුවන් මේකට මේ group එකට එකතු වෙන්න. මගේ දුරකථන අංකය කටාර වල කෝඩ් නම්බර එක 02974යි දුරකථන අංකය 50409246 50409246. ඔව් ජොබ් භාගත කට්ටිය ගොඩක් ඉන්නවා. මේ ගෲප් එක කරා ජොබ් එකක් වගන්න හරි ලේසි. ඔයාලට තියෙන්නේ මම දාන ජොබ් එකෙන් සිස් බලන්න. බලලා ඒවා තියෙන ඊමේල් ලිපිනයන් වලට එහෙම නැත්නම් දුරකථන අංක වලට ඔයගලගේ CV එකක් යවන්න. එතකොට ඒගොල්ලන් ඉන්ටර්වයුව කරලා ඔයගලන්ට සුදුසුනම කෙනා තෝරලා ගනී. අපේ මතක තියාගන්න මේ ජොබ් වේකන්සිස් එක ජොබ් වේකන්සිස් එකට මම හිතන්නේ ගොඩක් කට්ටිය ඉල්ලුම් කරනවා. ඉතින් එයාලගෙන් සුදුසුම ගෙනා තමයි තෝරලා ගන්නෙ. ඒක නිසා ඔයාලට සිදු වෙනවා උත්සාහ කරන්න. මං දාන ජොබ් වේකන්සිස් හොයා ගන්න පුළුවන්. එහෙම හොයාගත්ත කට්ටිය ගොඩක් ඉන්නවා. මට ට්‍රාන්ස් කරලා එවලක් තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් උත්සාහ කරන්න. ඔයාලා ජොබ් එකක් හොයා ගන්න මේ ගෲප් එක අරන්. නෑ මේක කටාර වල ඉන්න අයට පමණක් නෙමෙයි. ඕනම ශ්‍රී ලාංකිකට මම මුලිනුත් කිව්වා මේ ගෲප් එකට ඇඩ් වෙන්න පුළුවන්. හැබැයි ජොබ් හොයා ගැනීමේදී මේ මූලිකත්වය දෙන්නේ ගොඩක් මේ කම්පැනි වල මේ කටාර වල ඉන්න අයට. හැබැයි මේම දෙකුත් තියෙනවා. මේ කටාර වල මේ දැන් තියෙන මේ කොරෝනා වෛරස් එකේ ඉඳන් දැන් කඩින් මේ පිටින් කට්ටිය ගෙන්න ගන්න බැරි ඉඳන් දැන් නම් ගොඩක් දුරට ගන්න කටාර වල ඉන්න අයම තමයි. නමුත් මේ ඉස්සල්ලා මේ ජොබ් කියන්නේ මේ අපි ජෙමුක ආයතනයකට කෙනෙක් අවශ්‍ය නම් එයා ඒ ආයතනයට අවශ්‍ය කෙනා මේ නැත්නම් ඒ සුසුකම් තියෙන කෙනෙක් මේ නැත්නම් අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ පිටරටින් හරි ගෙන්න ගන්න බලනවා. එහෙම ලංකාවේ ඉඳන් ගෙන්නගත්ත කීපවලකුත් මට කතා කරලා කිව්වා ජොබ් එකක් හොයාගත්තා කියලා. ඉතින් එහෙම අයත් මේ ගෲප් එකෙන් ජොබ් හොයාගෙන තියෙනවා. මේ කොරෝනා වෛරස් එකේ ප්‍රශ්නේ ඉවර වුණාම ලංකාවේ ඉන්න අයටත් මේකට
මේ ආරාජ්‍ය උපයා ගන්න පුළුවන්කම තියෙනවා. හොඳ ප්‍රශ්නයක්. මේ පළ කරන කිසිම ජොබ් වේකන්සිය සඳහා මම වකීම් දරන්නේ නැහැ. ඒකට ප්‍රධාන හේතුව තමයි මම නෙමෙයි මේ ජොබ් දෙන්නේ. මම මේවා ඉන්ටර්නෙට් හරහා සොයා ගන්න ජොබ් වේකන්සි. ඊට අමතරව මේ කතරගේ ඉන්න කට්ටිය මට ලබා දෙන ජොබ් වේකන්සි මම මේකට ඇතුල් කරනවා. ඉතින් ඔයාලා තමයි ජොබ් වේකන්සිය ගිහලා බලලා කරලා ඔයාලගේ සුදුසුකම ඔයාලන්ට සරලන වැටුප ලැබෙනවා නම් ඒ ජොබ් එක බාරගන්න. හැබැයි එකක් මම තරයේ කියා සිටිනවා කිසිම කෙනෙක් ජොබ් එකක් දෙන්නම් කියලා මුදලක් කියලා සිටියට මුදල් දෙන්න එපා. ඔයාලට එහෙම දෙන්න අවශ්‍යත් වෙනවා කියලාම කියන්න මට ජොබ් එක දෙන්න මම පළවෙනි පඩිය ගත්තාම පඩියෙන් දෙන්නම් කියලා. එතකොට ඔයාලට ජොබ් එක හම්බෙලා තියෙන්නේ. එතකොට ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ඔයගොල්ලන් කැමති නම් පමණයි. එහෙම නැතුව කිසිම කෙනෙකුට මුදල් දෙන්න එපා. හැබැයි මම මුදල් ආයි කිරීමක් කරන්නේ නැහැ. මම මේක කරන්නේ ඔයාලට උදව්වක් වශයෙන් අපේ ශ්‍රී ලාංකිකයන්ට. ඒ වගේම කියන්න ඕන දෙයක් තමයි අපේ මාධ්‍යවල හරහා ගොඩක් දුරට ඔය මූණු පොතේ වගේ දේවල් හරහා වංචාකාරයෝ වුණ තරම් ඉන්න. ඒ වගේ මේ ජොබ් වේකන්සි අතරත් වංචාකාරයෝ ඉන්න පුළුවන්. එයාලගෙන් පරසම් එන්න කියලා තරක් මට ඔයගලන්ට අවවාද කරන්න පුළුවන්. නෑ ජොබ් වේකන්සි පමණක් නෙමෙයි. මගේ ගෲප් එක හරහා මම කරනවා මේ රටේ අපේ උදාහරණයක් වශයෙන් ගත්තොත් ශ්‍රී ලාංකිකෙක් අලුතෙන් මේ කතරට ආවොත් එයා දන්නේ අපේ ලංකාවේ සුපර් මාකට් එකක් තියෙන්නේ කොහෙද කියලා. එයා දන්නේ අපේ ලංකාවේ හවන්නල හෝටලයක් තියෙන්නේ කොහෙද කියලා. එයාලට මේ ගෲප් එකට ඇඩ්ුණාම එයාලට පුළුවන් අනිවාර්යයෙන්ම ඒ තැන් බලා ගන්න. එලකොට අපේ ශ්‍රී ලාංකික වෙළඳ ව්‍යාපාරිකයන්ට මම එයාලගේ ආයතන මෙහර ප්‍රචාරයක් ලබා දෙනවා. දැනටත් ඔබ දන්නවා ඔබ මේ ගෲප් එකේ ඉන්නවනම් මෙහර සෑයන වෙළඳ ව්‍යාපාර ප්‍රචාරයක් මතගෙන යනවා. ඊට අමතරව මෙහර කට්ටිය දැනුවත් කිරීමකුත් කරනවා. ඒ කියන්නේ අපි දැන් නම් මේ කොරෝනා සම්බන්ධයෙන්ද ඒ සම්බන්ධව මම දැනුවත් කිරීමක් කරනවා. හැමදාම උදේට මම මේ ගෲප් එක හරහා ඔයාලට අපේ රියල් අගේ මම පෙන්නනවා. ඒ කියන්නේ ලංකාවේ මේ රියලක් ලංකාවේ මුදලට ට්‍රාන්ස්ෆර් කළේ ගාන අද හම්බෙලා තියෙන ගාන ඒකම අද මේ කටාර අඩේ රටේ පවතින ගෝල්ඩ් රත්තරන් රේට් එක ඒව දානවා. ඒ වගේම ලංකාවේ දේවල් ඔයාලට පොඩි හරි අවබෝධයක් ලබා ගන්න මම දිනපතා පළ කරන ඔයගලන්ට පත්තරේ විස්තරය කියලා අපේ ලංකාවේ පළ කරන මේ YouTube එකෙන් අරගෙන මම ඒක දාන ඔයගලන්ට බලන්න පස්තරේ විස්තරේ. ඒ වගේම කාට හරි උදව්වක් උපකාරයක් ඕන වුණොත් මේ ගෲප් එක හරහා මම උදව් උපකාර කරලා තියෙනවා. මේ ගෲප් එක හරහා මං ශ්‍රී ලාංකිකයන්ට ගොඩක් උදව් උපකාර කරලා තියෙනවා. ඇත්තම කියනවා නම් ඉතින් ඒ උදව් උපකාර මට කියන්න උවමනාවක් නැහැ. ඒ වගේම මං තනියෙන් නෙමෙයි මගේ ගෲප් එකේ ඉන්න සියලු දෙනා එකතු කරගෙන ගොඩක් කට්ටියට මං උදව් කරලා තියෙනවා. මං හිතලා මේ ගැලරි එක පිරෙන පස්සෙන්නම් තියෙන්නේ මේ WhatsApp වල ඉන්න කට්ටියට. ඉතින් මම WhatsApp වල ඉන්න කට්ටියට කියනවා WhatsApp group එකෙන් අයින් වෙලා පුළුවන් නම් ඔයාලට Facebook group එකට එන එක හොඳයි. ඒතර Facebook group එකට ආපම ඒක ඒ ප්‍රශ්නේ වෙන්නේ නැහැ. හැබැයි ඉතින් මේ තවත් එකක් තමයි ඒක ජොබ් වේකන්සි වගේ දෙයක් හොයාගන්න කෙනෙකුට WhatsApp එකට WhatsApp එක තමයි හොඳ. මොකද Facebook එකට ගිහලා log වෙලා ඒක බල බල ඉන්නවට වඩා අතේ තියෙන phone එකෙන් WhatsApp එක බලා ගන්න බලන්න. හොඳයි ඒකටත් විසඳුමක් තියෙනවා. මේ ෆෝන් එකේ ගැලරි එකේ ඔයගොල්ලන්ගේ එවන ෆොටෝස් වීඩියෝස් කිසි දෙයක් ගැලරි එකේ පිරින්නේ නැති වෙන්න කරන්න පුළුවන්. ඔයගොල්ලන් පාවිච්චි කරන්නේ
iPhone එකක් නම් මම ඔයාලට පෙන්නන්නම් මේ iPhone එක මෙන්න මේ විදිහට ඔයාලා ඉස්සලා මේ WhatsApp group එකට යන්න දැන් සීලාගේ කතර අපි කියන group පා තමයි මේ තියෙන්නේ ඔයාලට පුළුවන් මේ එක group එකට මෙහෙම අපි click කරලා open කළාට පස්සේ මේ උඩම තියෙනවා සීලාගේ කතර අපි කියන එකට අපව නැවත click කරන්න click කරපම ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා Save to camera roll කියලා. ඔබට බලා ගන්න පුළුවන්. කහපාට පෙන්වලා තියෙනවා. Save to camera roll කියලා. ඒකට click කරන්න. ඒකට click කරපම මෙන්න මේ message එක එනවා. ඔබට බලන්න පුළුවන් මේකේ තියෙන මේ message එකේ පල්ලෑම තියෙනවා never කියලා. Never කියලා තියෙනවා. මේ never කියන එකට මෙහෙම click කරන්න. එතකොට ඔයාලගේ phone එකට WhatsApp group polling එක හැමදේම ඔයාලට පෙන්වනවා නමුත් ඔයාලගේ phone එකේ gallery එකේ ඒක පිරෙන්නේ නැහැ. ඒක තමයි මේ iPhone පාවිච්චි කරන්න පුළුවන් අයට තියෙන එකම විසඳුම. ඊළඟ මම ඔයාලගේ Android phone එකක් පාවිච්චි කරනවා නම් Samsung වගේ වෙනත් Android phone එකක් පාවිච්චි කරනවා නම් ඒකටත් තියෙන විසඳුමත් ඒකත් ඒ විදිහටම තමයි ඔයාලට පුළුවන් ඒකේ ශ්‍රී ලාංකික කතර අපි කියන අපි කිව්ව ශ්‍රී ලාංකික කතර අපි කියන group එක on කර ගන්නවා මේ දෙන්නේ ශ්‍රී ලාංකික කතර අපි කියන group එක on කර ගන්නවා ඒක on කරලා ඒකෙත් අර විදිහටම ශ්‍රී ලාංකික කතර අපි කියන උඩකට click කරපම ඒ විදිහටම message එකක් එනවා හැබැයි ඒකේ තියෙන්නේ අර camera lock කියන එක නෙමෙයි මේකේ තියෙන්නේ media visibility කියලා. ඔබ බලන්න හොඳට media visibility කියලා තමයි තියෙන්නේ. මේ media visibility කියන එකට click කරන්න. click කරාම අර විදිහටම ඔයගලට එනවා. ඒකෙත් තියෙනවා මේ no yes කියලා දාලා යටින්ම තියෙනවා no කියන එකට click කරන්න. එතකොට ඔයාලගේ phone එකේ Android phone එකේ ඔයාලගේ Samsung phone එකේ මේ gallery එකට එන photo මෙවෙන්නේ. ඕක තමයි ඔයගලට තියෙන එක විසඳුමක්. අනිත් විසඳුම තමයි ඔයගලන් කියන උගත් දෙනෙක් කියන මේ හරි කරදරයි උදේ පාන්දර මේ මම දානවනේ මැසේජ් ඉතින් මම දානවා ජොබ් වේකන්සි සනමන ඔක්කොම කික් 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 ගියා මේක සද්ද වෙනවා ඒක කරන්නේ ඉතින් මේක කරදරයක් ඒකත් ඔයාලට පුළුවන් මේකේ මියුට් කරන්න පුළුවන් ඔයගල ඒ විදිහටම ඒ ශ්‍රී ලාංකික කතර අපේ කියලා ඒක තියෙනවා මියුට් කරන්න ඔයාලට පුළුවන් මියුට් කරන්න මියුට් කරපුවම ඒ සද්ද එන්නේ නැහැ ඔයගල පස්සේ ඒවා බලා ගන්නත් පුළුවන් ඉතින් අවශ්‍ය කෙනාට ඒ සද්ද තියා ගන්නත් පුළුවන් මොකද මොකක් හරි දාපිරිය ටක් ගල තමයි මැසේජ් එකක් එනවා. ඒකට බලා ගන්න පුළුවන්. ඉතින් ඕක තමයි ඒකට තියෙන හොඳම විසඳුම. මේකේ කිසි දෙයක් කාටවත් දාන්න බෑ. මේක ඇඩ්මින් ඔන්ලි. ඇත්ත මේකට හේතුව තමයි මම මේක ඕපන් තිබ්බේ. ඕනම කෙනෙකුට ඕන දෙයක් දාන්න කරන්න පුළුවන්. මම පටන් ගන්නේදී එහෙම කළා. නමුත් මේක ඊට පස්සේ උනේ මොකද්ද අර ඔයගොල්ලන් දන්නවා මූණු පොත අපේ Facebook එකේ පේනවනේ එක එක කරා එක එක දේවල් දා ගන්නවා දේශපාලන එනවා පක්ෂපාත එනවා ಜಾති බේද ආගම් බේද මේ විකාර දේවල් එක එක බැන ගන්නවා ඔය වගේ දේවල් එනවා post ඉතින් මට ඕන කරලා තියෙන්නේ එහෙම post එකක් නෙමෙයි එහෙම එකක් ඕන නම් අපිට පුළුවන් අපේ personal තියෙන Facebook එක කරගෙන යන්න නමුත් මේකේ ඒවා බැරි කරන්න තමයි මොකද මම මේක ඕපන් කරපේ එක එක දේශපාලන දාන්න ගත්තා ආගම් දේවල් දාන්න ගත්තා එක එක දාලා ඉතින් ඒකින්ද මම ඒවායින් තොර වෙන්න ඕන නිසා මේ පක්ෂපාත ಜಾති ભેද ආගම් ભેද වලින් තොර ඒ කියන්නේ ඒ වගේම උසුළු විසුළු මේ දේවල් වලින් තොර දෙයක් තමයි මේ group එක තමයි ශ්‍රී ලාංකික කතර අපි කියන්නේ ඒක නිසයි මම ඒ කිසි කෙනෙකුට දෙයක් දාන්න බැරි වෙන ඉදිරිය කළේ. අපයි එහෙම දෙයක් නෙමෙයි. ඔයාලා දාන්න ඕන විශේෂ දෙයක් තියෙනවා නම්. ඒ කියන්නේ පණිවිඩයක්. කාට හරි කියන්න ඕන දෙයක්. වැදගත් දෙයක් සමාජයට දෙන්න පුළුවන් පණිවිඩයක්. ඒ වගේ දේවල් තියෙනවා නම් මගේ WhatsApp නම්බර එක දන්නොත් මට ඒක එවන්න. මට පුළුවන් ඒක group එකට දාන්න. අනිවාර්යෙන් මම ඒ සඳහා බැඳී ඉන්නවා. ඕගොල්ලන් එවන ඕනම හොඳ දෙයක් මම බලලා ඒක අනිවාර්යෙන්ම මම දානවා. මම ඒ වගේම Facebook කරා මුණුපොතරා සුවා ගන්න වැදගත් ලිපි
වැදගත් මැසේජ් අනමන මං ගොඩක් Facebook එකට දාන. අපේ මම WhatsApp එකට දානවා ටිකක් අඩුයි මොකද හේතුව WhatsApp ෆෝන් වල පාවිච්චි කරන ඇන්දේ කොට කරදර ඉන්න. මං ගොඩක් දුට ඒවා දාන්නේ WhatsApp group එකට. ඒකම ඔයාලට කියන්නත් ඕනේ මගේ YouTube channel එකක් තියෙනවා සීලාගේ කටවර අපි කියලා. ඒකෙත් වැදගත් කියන මේ දැන් මේ කොරෝනා පස්සේ ඉඳම ඉඳා අවශ්‍ය කරන වීඩියෝ කීපයක් මම දැම්මා ගොඩක් දෙනෙක් එක බලලා තිබුණා. ඒ වගේම දිනපතාම මම ඒකේ මගේ බිරිඳත් එක්ක එකතු වෙලා සුජාතාක්කගේ කටරසට කියලා කැමක් දාන හැම සතියෙම ඒ කියන්නේ මේ මැද පෙරදිග ඉන්න කට්ටියටත් මුගක් දෙනෙක් ඉල්ලීමක් තිබුණා. ඒ වගේ දේවල් දානවා හොඳයි අපිට උයාගෙන කරගෙන කන්න පුළුවන් ඒක බලාගෙන කියලා. ඉතින් හේතු උඩ මම ඒකත් කරනවා. ඊට අමතරව මොනාරි වැදගත් පණිවිඩාවොත් මම මේ ශ්‍රී ලංකා කතරප්පි YouTube channel එක කරා කට්ටියට බෙදාරිනවා. ඒකම YouTube channel එක කට්ටිය බලලා ගොඩක් subscribe කරලා තිබුණා. ඉතින් ඒකට ගොඩක් ස්තුතියි. ඔයාලත් තවත් ඉල්ලීමක් කරනවා YouTube channel එක බලන්න. ඒ කියන වීඩියෝ ඔයාලගේ යාළුවන් අතර බෙදාරින්න, subscribe කරන්න, like කරන්න. ඒ වගේම අමතක නොකර ඔයගලන් පුළුවන් ඔයගලන්ට ඔයගලන්ගේ තියෙන අදහස් උදාස් මාසමක බෙදා ගන්න comment කරන්න. ඒක අපිට ගොඩක් වටිනවා. අපි අඩුපාඩුකම් අපිට අදා ගන්න පුළුවන්. හොඳයි. ඔව් මගේ දුරකථන අංකය තමයි 50 40 92 46. ඉතින් අවසන් වශයෙන් ඉතින් කතාවකට එන අලුත් අයකට කියනවා නම් දෙන්න තියෙන එකම පණිවිඩය තමයි අපි කවුරුත් මේ රටේ ඉන්නේ තියෙන කමට නෙමෙයි කීයක් හරි හොයාගන්න අපි හිතේ මොකක් හරි දෙයක් සම්පූර්ණ කරගන්න තමයි රටේ ඉන්නේ අස්සාවකට. ඉතින් ඒ දේ ඉෂ්ට කරගන්න උත්සාහ කරන්න මේ තියෙන වැරදි වැඩවලට යොමු වෙන්න එපා. ඒ වගේම තමන් ආපු රාජකාරිය තමන් ආපු කම්පැනියේ තමන් ආපු රාජකාරිය හරියට කරන්න ඒකේ ඉන්න සුපර්වයිසර්ලාවක්වත් ඒකේ ඉන්න මැනේජර්ලාවක්වත් හදන්න කරන්න යන්න එපා. තමන් ආපු රාජකාරිය හරියට කරන්න තමන් ආයතනයේට අත්‍යවශ්‍යම පුද්ගලෙක් වෙන්න. එතකොට තමන්ගේ සැලරියක වැඩි වෙනවා. එතකොට කවදාකවත් තමන්ව කැන්සල් කරලා යවන්නෙත් නෑ. මොකද කම්පැනියට තමන් අත්‍යවශ්‍යයි. තමන් අත්‍යවශ්‍ය වෙන පුද්ගලෙක් වෙලා ඉන්නකම් කම්පැනිය තමන්ව තියාගන්න. තමන්ව අත්‍යවශ්‍ය නැති වෙච්චලාට තමයි කම්පැනිය බලන්නේ තමන්ගේ සැලරි කඩු කරන්න. එහෙම නැත්නම් තමන්ව කැන්සල් කරලා යවන්න. ඕක තමයි දෙන්න පුළුවන් ලොකුම උපදෙස අලුතෙන් ඉන්න කට්ටියට. එහෙමනම් ආයුබෝවන්. Subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. අපි දාන හැම වීඩියෝ එකක්ම ඔයාලට බලන්න පුළුවන් bell එකට click කරන්න.